දැන් මේ රට මේ 1948 නිදහස අරගෙන මේ අවුරුදු 72යි අපේ රටේ ඉතිහාසය කියන්නේ අවුරුදු 72කට වඩා එකක් තියෙනවනේ ලිඛිත ඉතිහාසය අවුරුදු 2500යි ලිඛිත නොවුණු ඉතිහාසෙකුත් තියෙනවා ඒ කාලේ කොහොමද දන්නේ කෑවේ මේ ආහාර සම්පාදනය කරේ සම්පාදනය වුණේ නැත් සම්පාදනය වුණා ධාතුසේන රජතුමාගේ කාලේ කලාවව හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තේ චීනෙන්ද ලෝක බැංකුව මහසෙන් හදපු මින්නේරිය ගිරිතලේ හුරුවවාදී වැව් හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තේ කාශ්‍යප සීගිරි හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තේ ලෝකයේ ඉහළම ජල තේමා පාටයයි තාම සලකන අහසින් වැටෙන එක දිය බිනකුතු මානවයාගේ ප්‍රයෝජනෙට ගෙන මිසක මුහුදට ගලාගෙන යාමට ඉඩ නොතමමි කියලා පරාක්‍රම බහුල රජතුමා හදපු එතුමගේ නායකත්වයෙන් හදපු පරාක්‍රම සමුද්‍රය හදන්න ජාත්‍යන්තර අරමුදලින්ද දන්නේ නායකත් වැව්දි 40000ක් රටේ තියලා රටේ තිබුණා ණය නැතුව හැදුවා තාමේ වැව් වලින් කනවා දැන් වර්තමාන පාලකයන්ට නගර සභාවක ප්‍රාදේශ සභාවක වැසිකිළියක් හදාගන්න රටකින් ආධාරයක් ණයක් නැතුව බෑ කොන්ක්‍රීට් ටිකක් දාගන්න ණයක් නැතුව බෑ රට ගෙනිච්ච තැන පරිසරයක් රකින්නේ කොහොමද කල්පනා කරලා බලන්න එද ඉතිහාසයේ ඒ වැව් වලින් පෝෂණය වුණා අපේ ගම්මි කෙත්පතු ආහාර ගත්තා ඒකේ අඩුපාඩුවක් තිබුණාද දන්නේ නෑ නේ මුලේ වැඩෙන්න මදියගේ ආහාර කාය ශක්තිය නිර්මාණය කරන්න මදි වෙන්නේ නැති ආහාර ඒවා මදිද නැද්ද කියන එක බලන්න අනුරාධපුරේට පොළොන්නරුවට යන්න ගල් වලට පණ දීලා තියෙන සීගිරියට යන්න මනසේ තරම කායික ශක්තියේ තරම ඉතිහාසයේ මැනගන්න දැන් ඒම මිනිස්සු දින්නේ දැන් මේ ලස්සනට ඇඳලා සුබඳ විලවුන් ගහලා පිටට පේන්න hina වෙවි යන අපේ ඇත්තෝ දිහා බලලා ඔය රෝවල් වල ක්ලික් පෝලිං වලට යන්නකො ක්ලික් පෝලිං වලට යන්නකො සෑහෙන කට්ටිය පොඩි වෙයි ඔය බදුල්ලේදී එක අම්මා කෙනෙක් මන් දන්න අම්මා කෙනෙක් බදුල්ල නගරේ දවසක් පයින් යනවා පොත් දෙක තුනක් කිහිල්ල ගහලා මම වම්මා ඉස්කෝලේ යනවා නෑ පුතා ක්ලිනික් යනවා මම පොත් දෙක තුනක් අම්මා නෑ පුතා මට මේවා තෝරගන්න අකුරු තේරෙන්නේ නෑ දොස්තර මහත්තයා තමයි තෝරගන්නේ එක පොතක් පුතා දිය වැගියාවට අනිත් එක පුතා ප්‍රෙෂර් රෝල්ට ගිහින් පාලකයන්ට ස්තුති උඹලා මේ රටේ මිනිස්සු ලෙඩ්ඩු කරා ඒ ගන්න මේ රට වට්ටලා දිනන කල්පනා කරලා බලන්න රටකට ගිය තැන් ඉරණ මේකට කියන්න පුළුවන් ද සංවර්ධනය කියලා ඉතින් මේවා කියව ගන්න ඕනේ පාලිකෝ කියවෙන විදියටම නෙවෙයි මේ ඇත්ත යථාර්ථය තුල කියව ගත්තොත් තමයි අනාගතය වෙනස් කරන්න පුළුවන් මේ පාලකයන්ගේ මාත්‍ය සහ පාලකයන්ගේ වරණය තුලින් පාලකයන්ගේ කතා තුලින් ඇත්ත වහලා තියෙන්නේ සත්‍ය වහලා තියෙන්නේ එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්න බලපාන හේතුවක් තියෙනවා මොකක්ද හේතුව විද්‍යාව පළවා හරින්නේ නම් මිත්‍යාව රටක රජ යන්නේ නම් විද්‍යාව පළවා හරින්නේ නම් ප්‍රඥාව පැනලා දුවන ප්‍රඥාව නැති වෙනවා ප්‍රඥාව නැති වුණාම සමාජයේ ප්‍රඥාව නැති කරාට පස්සේ අන්ධකාරයෙන් පිරෙනවා එතකොට මිනිස්සු අඳුරේ අතපත ගන්නවා මිනිස්සු ජනප්‍රිය දේවල් පස්සේ යන්න පටන් ගන්නවා පැණි වෙන්න පුළුවන් නිකවැරටිය වෙන්න පුළුවන් මීයල්ලාවේ වෙන්න පුළුවන් යන්න පටන් ගන්නවා විද්‍යාවයි මිත්‍යාවයි රජකලා විද්‍යාවයි සත්‍යයි පැත්තක දාපු සමාජයක් අකර්මණ්‍ය වෙනවා එන මේ සමාජයට ප්‍රඥාව ඕනේ ප්‍රඥාව එන්න නම් විද්‍යාව ඕනේ සත්‍ය ඕනේ එහෙම කියවන්න මේ සමාජයට කියලා දෙන්න ඕනේ ඒක ඔබේ අපේ කාර්යභාරයක් මේ ඔක්කොම අපි දන්නවා කියලා අපි කියන්නේ දන්න ටික කියන්න මේ පරිසරයට කරපු හානි බරපතලයි කියලා තේරුම් ගන්න දැන් පහුගිය දවස්වල මහනුවර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශය ප්‍රදේශයෙන් සංඥානිකුත් කරමින් තිබෙනවා පොළොව හෙලවෙනවා අසරණ වැසියෝ කියනවා අපිට බයක් දැනෙනවා කියලා කියනවා පාලකයන්ට නම් දැනෙන්නේ නැල්ලු ජනතාව කියනවා බයක් දැනෙනවා පාලකයන්ට දැනෙන්නේ නැහැ අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ මාතෘභූමිය දේශප්‍රේමීත්වය උදතේද වඩාගෙන සමහරු කියනවා මේ මාතෘභූමියට හදවතක් තියෙනවා ඒක තමයි මධ්‍යම කඳුකරේ ඔය මධ්‍යම කඳුකරේ ඉතිහාසයේ සිට ගත්තම අනිසිලස පරිභෝජනය කළේ නැහැ ඔය මධ්‍යම කඳුකරේට අතවර කරලා විනාශ කරන්න මූලික කටයුතු කළේ ආක්‍රමණිකු විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ආක්‍රමණිකු මහා වැසිවනාන්තර කපලා දැම්මා කපලා දාලා උන්ගේ සීතල රටවල් වල උන්ගේ ශරීර උණුසුම් කරන්න අවශ්‍ය පානේ මේ හදාගන්න කෝපි තේහි දෙවුවා කෝපි තේහි දෙවුවා ඉතිහාසෙ එහෙම කරේ නැහැ වැවකටත් ඔලුවක් තියෙනවා ඒ ඔලුවට කියන්නේ යත් ඇව කියලා ඉතිහාසයේ වාරි විශේෂඥෝ අපේ ඉතිහාසයේ ඉඳන් කට්ටිය වැමේ මහ ඔලුව හැටියට සැලකුවේ මධ්‍යම කඳුකරේ යත් ඇව
හිසට අත තැබුවේ නැහැ. ඉඳ වැව් හැදුවේ නැහැ. මේ වර්තමාන පාලකයෝ ධනයට බැඳි ලොබ නිසා මේ මධ්‍යම කඳු කරේ අපේ රටේ මධ්‍යම කඳු කරේ පාෂාණ ඉතර එච්චර ශක්තිමත් නැහැ. මේකට අනිසි අතවර කරලා තියෙනවා. මේකට මහා සංවර්ධන ව්‍යාපාර, ජෝධ සංවර්ධන ව්‍යාපාර කියනවා කියලා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියනවා. පංච මහා ජලාශ හදන්න තීන්දුවක්. කොත්මලේ වික්ටෝරියා රන්දිනිකල ආදී ජලාශ. ඒ කාලේ හිටපු රටට ආදරය කරන ලංකාවේ ව්‍යද්දු උගත්තු යම් ප්‍රමාණයක් මේකේ සිදුවෙන්න පුළුවන් අනතුර පෙන්වනවා. ඒ අතරින් කෙනෙක් තමයි මහාචාර්ය විතානගේ මහත්මිය. ඔහු අද ජීවතුන් අතර නැහැ. ඔහු මේකට දැඩි ලෙස විරුද්ධ වුණා. මෙල කරන්න එපා කිව්වා. මහා විනාශයකට මුලක් කිව්වා. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසරය සම්බන්ධයෙන් දේශනයක් තිබුණා. ඒකට අහුම්කම් දෙන්න ඔබ වගේම මමත් එදා ගිහිල්ලා ඔය වගේ අහගෙන හිටියා. අද ජීවතුන් අතර නැති පරිසරවේදී පියල් පරාක්‍රම මහත්ය දේශනයක් කළා. ඔහුගේ දේශනයේදී ඔහු කිව්වා මහාචාර්ය පියල් විතානගේ මහත්මයා මිය ගිය හැටි. විතානගේ මහත්මයා දිගටම කියලා තියෙනවා මේ මධ්‍යම කඳු කරේ කඳු වල පැලුම් තියෙනවා පාෂාණ දුර්වලයි මහා ජල කඳක් මේකේ රැස් කරන්න එපා එමුණුත් කරොත් අනාගත ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන් කියලා ਉਹ අදහස් දක්වලා තියෙනවා පාලකයන්ට බලධාරීන්ට කියලා තියෙනවා කවුරුත් මේක අහුම්කම් දීලා නැහැ විදේශ ආධාර විදේශ තාක්ෂණය විදේශ කොන්ත්‍රාත්කරුවෝ ඇවිල්ලා කරලා තියෙනවා මහාචාර්යතුමා විස්රාම ගිහිල්ලා දලදා මාලිගා ටිකක් උඩින් ඔහුගේ ගෙදර ඉඳලා තියෙනවා ඉන්නකොට දවසක් මහා පිපුරුමක් සිදු වෙලා තියෙනවා මහාචාර්ය විතානගේ මහත්ත කෑ ගහලා කිව්වලු මම මේ රටේ පාලකයන්ට කිව්වා බලධාරීන් ටික එකෙක්වත් ඇහුවේ නැවොන වික්ටෝරියා එක ගියා ඉක්මනට මට පස් ගෙනෙලා පරීක්ෂණයක් පවත්වන්න මොකද්ද මේ කන්දේ තත්ත්වය කියලා බලන්න ඒ ආපු හදවතේ ගැස්ම හાર્ට් ඇටෑක්ගේ හේතුවෙන් ඔහු බක් මහනුවර රෝහලින් නැවත් නැවත්වුවට පස්සේ ඒකෙම ඔහු මිය ගියා පියල් පරාක්‍රම මහත්ත කිව්වා ඔහු මිය ගියා වික්ටෝරියා ජලාශයට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මොකක්ද උනේ අන්න එදා තමයි දලදා මාලිගාවට එල්ඩීටි එක බෝම්බිය. ඒ සත්‍ය හා සමාන සත්‍යයක් මහාචාර්යතුමා බලාපොරොත්තු වෙනවා වික්ටෝරියායක යන දවසට ඇහි කියලා. ඔහු යන්න ගියා. වික්ටෝරියායක තියෙනවා. අපි ඔක්කොම එකහුවලා ප්‍රාර්ථනා කරමු වික්ටෝරියායක දෙපස තියෙන කඳු නිරුපත්‍රිතව අනතුරක් නොකර තියෙන්න කියලා. ප්‍රාර්ථනාවට කඳු නවත්තන්න පුළුවන් නම් නේ. දැන් සංඥානිකුත් කරන වටේ බූ පැලුම් දෙන වටේ विक्टोरिया एक ग्यब्बर वेच्च वेलाव वतुर पुरोगत्त वेलाव कोत्मले वतुर पुरोगत्त वेलाव यम्हो अभावाचक द्याक सिदूनो राटेट कुमाक वेई देदा सतरे सुनामी आवा सुनामी संबंदे लोके विशसंजो विद्धतुं परेक्षन पैवत्तुआ पवत्तला लियब वार्तावे मेहम कियला दियनो मे सुनामी ते हेतुव सुमात्रा दूपत असल अलुत भूतलयक निर्माणे वीमे दी अतिवेच्च भूतले तल्लुव तमाई මේ සුනාමිය බවට පත් උනේ. ඒ සුනාමිය බලපාපු රටවල් කලාපයේ ඔවුන් සිටියම් ගත කරලා කියනවා අනාගත භූකම්පන ඇතිවන කලාපෙට ඇතුළත් කළ යුතුයි කියලා. ඒ අනුව ලංකාවත් ඒ කලාපෙ තියෙනවා. ඒව අපසතුව තියෙනවා ඉලේකේ. පාලකයන්ට වගේ වගක්. අපි මේ නුවර ඇතු වෙන සිදුවීම් ඇති වෙනකොට පාලකයන්ට කිව්වා ලිව්වා දැනුම් දුන්නා. මේක නොසලකා හරින්න එපා. දිගටම මෙහෙම සිදුවීම් වෙනවා. වහාම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයකට යන්න. ලංකාවේ ඒ අදාළ දැනුම තියෙන කට්ටිය නැත්තම් තාක්ෂණි නැත්තම් ලෝකෙන් හරි ගේන්න පිළියම් යොදන්න පාලකයන්ට වගේ වැඩක් නැහැ පරිසරයේ සංඥා නිකුත් කරමින් පාලකයන්ගේ සංවර්ධන අපි සටනක නිරත වුණා මධ්‍යම කඳු කරේ හදවතේ දකුණු සහ නැගෙනහිර බෑවුනේ උමාඔය සංවර්ධන ව්‍යාපෘති කියලා මෙයාලා කියන එකට අපි කිව්වේ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය කරන්න එපා කිව්වා දැවැන්ත සටනක් කළා නැවතුනේ නැහැ උන් ඒ ව්‍යාපෘතිය කළා ප්‍රතිපලයේ කොහොමද දැන් වෙනකොට ගෙවල් 12700 ගාන පුපුරලාදී ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දැම්මා කෝටි ගණන් වන්දි කිව්වා උල්පත් ඇලතොල ගංගා 7000කට කිට්ටුව හිදී ගියා වසන්තේ නගරේ සිහිලල් පුරවරේ ඔබ ලස්සන බලන් එන බණ්ඩාරවල දැනටත් බෞසරෝණි මිනිසුන්ට වතුර බෙදේ බෞසරෝණි වතුර බෙදනවා වියදම් කරා සංවර්ධන ව්‍යාපෘතිය සංවර්ධනේ වනාහි විනාශයද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා සංවර්ධන ගෙවල් 12000 ගාන පිපුරවණන් ඔය පිපිලින් ආවේ මතු පිට අඩියෙන් දෙකෙන් නෙවෙයි උමග තියන්නේ අඩි 1500 යටින් එතෙන් සිට මහ පොළොව පුපුරලා තියෙන්නේ කැබලි කරලා තියෙන්නේ පුංචෝ චලනයකදී කුමක් සිදුවිය හැකිද රටේ හදවතට මෙහෙම කරන්න අයිතියක් තියෙනවද යාට ජනතාවට අයිතියක් තියෙනවද හදවතට එහෙම කරද්දී නිශ්ශබ්දවයි ඒක යුතුයකමද ඒක වගකීමද ප්‍රශ්න කරන්න සිදුවිලා තියෙනවා එහෙම වෙමින් තියෙනවා මේ රටේ මේ රටේ හදවත ඇතුළු සියලු ඉන්ද්‍රියන් වලට ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ
කියපු සිංහ රාජ්‍ය ඒක ජාති උරුමයක් නෙවෙයි ඒක ලෝක උරුමයක් ධර්ම කලාපීය රටක අග්‍රගණ්‍ය වනාන්තරයක් ඇදී සලකන සිංහ රාජ්‍ය පෙනහැල් පෙනහැල්ල සිදුරු කරගෙන පාලකෝ තීන්දුව දෙනවා නම් දහපන් දවස් 90න් පාර කියලා පරිසර වාර්තා නැ අධ්‍යනේ නැ එහෙම කරනවා නම් ඕ මොකක්ද මේ රට කල්පනා කරන්න තීන්දුව ගන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ එහෙම තනකට රටපත් වෙලා දෙනවා අන්නේ නිසා ඔබ අපි තේරුම් ගන්න ඕනේ තත්ත්වේ බරපතලයි මේ වර්තමාන ආණ්ඩුවට තාම වයස ඉච්චර නැහැ තාම වයස ටිකක් පොඩි කාලයක් නිකේවලා තියෙන්නේ පොඩි කාලෙට ලොකු වැඩ කොටසක් කරලා මේ කට්ටිය බලයට ආපු ගමන් මේ පරිසරයට අත තියන්න පටන් ගත්ත ඒක සම්දිස්ථානයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කේ මීගම්මුවේ කඩලාන පරිසරේ විනාශ කරා දේශපාලන උමනාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔය වගේ නිලධාරණිය විරුද්ධ වුණා ඒ පරිසරය විශේෂ පරිසරයක් ඒක ආරක්ෂිත කලාපයක් කිව්වා. ඒක එහෙම දෙන්න බෑ කිව්වා. ඔක්සිජන් ඕනේ කිව්වා මිනිසුන්ට. පාලකේ ඔක්සිජන් ඕනේ නෑ කිව්වා. ඉතිහාසෙත් තිබියා. සාහිත්‍යයේ කන්නද කියලා ඇහුවා. හුස්ම ගන්න ඕනද කියලා ඇහුවා. හුස්ම ගන්න ගමන් අහන ඔක්සිජන් ඕනද කියලා ඇහුවා. සෙල්ලම් පිට්ටනියක් හදන්න මීගමුවේ කඩලාන දෙන්න කිව්වා. මේ පාලකෝ හැරුණායි වඩෝසර් කරා. ඊළඟට විල්පත්තු වනෝද්‍යානයේ රකින්නවා කියලා ආවේ. ආපු මේ ආණ්ඩුව මොකද කරේ? එක පේරණ කලාපේ වටේ තියෙන වනාන්තරයට අනාගතයේ අතුලත් කරගන්න සැලසුම් කරන කලාපෙන් අක්කර 1500ක් කම්පැනිකට දුන්නා මොනවද කොහොමාරික හදන්න වනජීවියෙක් කිව්වා දෙන්න බෑ කිව්වා මේ ඩෝසර් කිරීම නීති විරෝධී කිව්වා එතකොට පාරිසරික ඇමති එස් එම් චන්දසේන මහත්තයා මොකද කරේ එයා කියනවා ඒක නීත්‍යානුකූල එයා මංගල පැල රෝපණයට විල්පත් දුන්නා රකින්නේ උපු එකව වනසන්න මුල් වෙනවා කොහොමද රට ලංකාවේ විශේෂම ජලගැලුම් නිම්න වියලි කලාපයේ තියෙන වනාන්තරේ පොළොන්නරුව අරෙන් තියෙන වස්තම්මයි අර පැත්තෙන් තියෙන සෝමාවතියයි ඒකාබද්ධ කරන අලි කොරිඩෝ ජලගැලුම් නිම්න වනාන්තරේ ආරක්ෂා කරගන්න ඕනේ වන සංරක්ෂණ වනජීවී ඇමතිවරු වනජීවී රාජ්‍ය ඇමතිවරයා කියලා කියනවා නිලධාරින්ට කියනවා මේක මැදින් කිලෝමීටර් 13ක් පාර ඕනේ කියලා මේ ඔක්කොම කරන්න කවුද දන්නවද ආන් ඉස්සරහට අහිංසක මිනිස්සු සිංහරාජ පාර ඕනේ කියලා අහිංසක මිනිස්සු පලිය වගේ දානවා අරෙන් වනජ ජලගැලුම් නිම්නේ පාර ඕනේ කියලා අහිංසක මිනිස්සු ඉස්සරහට දාලා කියලා මේ මිනිස්සුන්ට දෙන්නේ කියලා ඒ මිනිස්සුන්ට දෙන්නේ මිනිස්සු ඉස්සරහට දාලා පාලකයන්ට සාහුන්ගේ කල්ලිවලට ධන කුරේරයන්ට බහුජාතික සමාගම් වලට රට කැපලි කරලා වෙන්දේසි කරමින් තිබෙනවා එහෙම තත්ත්වයක් මේ රටේ ආරක්ෂා කරන්න ආපියෝ වෙනසීම තමන්ගේ කාර්යභාරය කරගත්ත රටක ඔබේ මතු પરම්පරාවේ ආරක්ෂාව කොතනද තියෙන්නේ කල්පනා කරන්න වෙලා තියෙනවා ප්‍රශ්නයක් ආනමිනුන්දාවේ රැම්සා තෙත්පි පුත්තලෙවි දෝසර් කරා නීති නැහැ ඇහුවේ නැහැ බැලුවේ නැහැ ආරක්ෂිතයක් තෙත්පිමා විශේෂ කලාපයක් දෝසර් කරා දවසක් කරා පරිසර වේදින් කෑ ඇහුවා අපි කිව්වා දෙවනි දවසේ දෝසර් කරා ඔන්න යනවා අල්ලන්න අල්ලන්න යනකොට මොකද උනේ දෝසරේ තියලා කට්ටිය පැනලා ගියා ආණ්ඩුව කිව්වා කට්ටිය හොයාගන්න බෑ දෝසරේ විතරයි තියෙන්නේ කිව්වා දවසක් දෙකක් කෑ ගගා කියනකොට විරෝධයක් හැදෙනකොට දෝසරේ ඩ්‍රයිවර් අල්ලගා විභාග කරනවා දඩ ගහනවා දඩ ගවා ගන්න බැරි කහිරේ දාන ඩෝසර් කරනවා නීති නැහැ අක්කර දහස් ගන්න ඇමතිලා ගිහලා ඩෝසර් කරනවා මේක එක නීතියක් තියෙන රටක් නීතිගරුක විනයගරුක රටක් නෝ හදන්නේ ඒ මේකද හැදෙන්නේ කල්පනා කරලා බලන්න